නගරීර පළාතේ 90%කට පමණ විදුලිය ලැබිලා තියෙනවා. මේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ 97%කට පමණ විදුලිය ලැබිලා තියෙනවා. විදුලිය අඩුවෙන් ලැබිලා තියෙන්නේ යුද ග්‍රහණයේ සැලකිතු කාලයක් තිබිච්ච මඩකලපු දිස්ත්‍රික්කේ. අනික් සෑම දිස්ත්‍රික්කයකම අපි තා කඩිනම් වැඩපිළිවෙලක් මගින් විදුලිය ලබා දීලා තියෙනවා. හොඳ මාර්ග පද්ධති තිබිලා තියෙනවා. මේ ප්‍රදේශවලට රටේ සිසු ප්‍රදේශවලට සමාන සැලකීම් ලැබෙන බවට මේ හොඳ උදාහරණයක්. රටේ වෙනත් ප්‍රදේශවල නැති ඉතාමත්ම මනා කාර්යාල පහසුකම් සහිත මූලස්ථානයක් නැගෙනහිර පළාතට ලැබිලා තියෙනවා. ඒ වගේම අපි උතුරු පළාතේ යාපනයේ මෙවැනිම කාර්යාලයකට ඒ කාලේ අපි මුල් ගල තිබුවා. මම හිතන්නේ ඒ කටයුත්තත් අපට තව කෙටි කලකින් මේ වගේම විවෘත කරන්න හැකියාව ලැබේ. විදුලි බල ශේෂ්ත්‍රයේ පසුගිය දශක දෙකක පමණ කාලය විශේෂයෙන්ම 1995 ඉඳන් ආරම්භිච්ච ඒ දශක දෙකක පමණ කාලය ඉතාම දුෂ්කර කාලයක්. අපේ ඉදිරියේ බලගතු අභියෝග දෙකක් මුල් කාලයේ තිබුණා. එකක් තමයි කොහොමද 24 පෑයම විදුලිය ලබා දෙන්නේ කියලා. අපි විවිධ කාලවල ලංකාවේ විදුලිය කප්පාදු කරලා තියෙනවා. උංගක් දෙනෙක් හිතන්නේ මේ මෑත කප්පාදු කරයි කියලා. 1980 ගණන් වලත් ඉඳන්ම මේ විදුලි කප්පාදු අපි කරලා තියෙනවා. නමුත් ඉතාමත්ම බරපතල විදිහට විදුලි කප්පාදු සිද්ධ වෙන්න පටන් ගත්තේ 1995 ඉඳන්. අපි අද වෙනකොට විදුලි කප්පාදුව නැති රටක් බවට පත් වෙලා තියෙනවා. මේ පසුගිය අවුරුදු කීපය තුළ ඒක අපි ඉදිරියටත් රකගත යුතු අභිමානවත් තත්ත්වයක්. මොකද අපේ අවට කලාපයේ රටවල් ඉන්දියාවේ, තමිලනාඩුවේ, බංගාලි දේශේ, පකිස්තානයේ පැය 7 ඉඳන් පැය 18 දක්වා විදුලි කප්පාදු සිද්ධ වෙනවා. ඒ නිසා අපි ආඩම්බර විය යුතුයි 24 පෑම දින 365ම විදුලිය දෙන දකුණු ආසියාවේ එකම රට අපේ රට වීම ගැන. අපිට තිබිච්ච ඊළඟ අභියෝගය තමයි රටේ සෑම කෙනාටම විදුලිය ලබා දීමේ අභියෝගය. අපි ඒකත් සැලකිය යුතු විදිහට ජයග්‍රහණය කරලා තියෙනවා. කලින් සැලසුම් තිබුණේ 2018 දී රටේ හැමෝටම විදුලිය ලබා දෙන්න. අද ලංකාවේ නිවාස 55 ලක්ෂයක් තියෙනවා. ඒ 55 ලක්ෂයෙන් 54 ලක්ෂයකටම දැන් විදුලිය තියෙනවා. ඒක ඇත්තටම මේ කලාපේ අපි ලබලා තියෙන විශාල ජයග්‍රහණයක්. 97%කට 98%කට පමණ විදුලිය තියෙන රටක් අපි මේ කලාපේ අනික් රටවල් වල කවුරු මොනවා කිව්වත් 40% හරියට ඉක්මවලා නැහැ විදුලියන අනුපාතේ. අපි මේ විදුලිය දුප්පත් පොහොසත් ભેදවලින් තොරව මුළු රට පුරාම ලබා දීලා තියෙනවා. ලංකා විදුලි බල මණ්ඩලය ආරම්භ කරනකොට 1969 104%ටයි ලංකාවේ විදුලිය තිබුණේ. ඒ අවස්ථාවේ හිටපු ඇමතිතුමා මෛත්‍රීපාල සේනානායක මැතිතුමා එතුමාගේ නිවසටවත් විදුලිය තිබුණේ නැහැ. අද මේ රටේ සෑම දුකී දුප්පත් ජන කණ්ඩායමකටම ભેදකින් තොරව, ජාති ආගම් කුල ભેදකින් තොරව විදුලිය ලබා දෙන්න අපි සමත් වෙලා තියෙනවා. රටක් හැටියට ඒක ගැන අපි තාම ආඩම්බර වෙනවා. අපිට ඉදිරියේ තිබෙන ඊළඟ අභියෝගය තමයි අපේ මූල්‍යමය තත්ත්වය, ලංකා විදුලි බල මණ්ඩලයේ මූල්‍යමය තත්ත්වය ශක්තිමත් කරගන්න එක. ඉතිහාසයේ පළවෙනි වතාවට ලංකා විදුලි බල මණ්ඩලය 1996 දී පාඩු ලබන ආයතනයක් බවට පත් වුණා. ඊට පස්සේ විටින් විට උඩ පහළ ගමන් කළා. 2010 වෙනකන් අඛණ්ඩවම අපි පාඩු ලැබුවා. ඊට පස්සේ අපිට හැකියාව ලැබුණා ලාභ ලබන්න. ඊට පස්සේ ආයි පාඩු වෙන්න නොඑක් විදියට යන්න. දැන් අපේ බලාපොරොත්තුව ඉදිරි කාලයේදී ලංකා විදුලි බල මණ්ඩලය යලි පාඩු නොලබන ආකාරයට අවශ්‍ය කරන බල සම්පතත්, ඒ වගේම ඒ සඳහා අවශ්‍ය කරන නිසි විදුලි අය ක්‍රමයක් සකස් කරන්න අපි දැන් කටයුතු කරනවා. ඒ අනුව වර්ෂයකට දෙවතාවක් වෙනස් වෙන නිසි විදුලි අය ක්‍රමයක් ඉදිරි කාලයේදී අඳුන්වා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ලංකා විදුලි බල මණ්ඩලය ඒ අනුව තවදුරටත් පාඩු ලබන ආයතනයක් හැටියට පවත්වා ගත වෙන්නේ නැහැ. විදුලි බල ශේෂ්ත්‍රය පමණක් නෙවෙයි, කාන්තේ ශේෂ්ත්‍රයද අපේ අමාත්‍යාංශයට තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා පසුගිය කාලේ විශාල හානියක් මේ ශේෂ්ත්‍රවලට සිද්ධ වුණා. ඒක තමයි විදුලි පාරිභෝගිකයත් ඉන්ධන පාරිභෝගිකයටත් විශාල බදු පැනවීමක් කරලා රටේ කිසිම අනාගතයක් නැති ආදායමක් නොබුදන සංවර්ධන යෝජනා ක්‍රම සඳහා බිලියන 100 ගණනක් මේ ආයතන දෙකෙන් සූරා කෑවා. ඒ නිසා මේ ආයතන දෙක විශාල මූල්‍ය ගැටලුවකට මුහුණ දීලා තියෙනවා. කාන්තේ සංස්ථාවත් විදුලි බල මණ්ඩලයත් අපි බලාපොරොත්තු වෙනවා මේ ආයතන දෙකම ඉදිරි කාලයේදී මේ මූල්‍ය අර්බුදයෙන් ගලවගෙන ශක්තිමත් ඉදිරියට ගන්නත්, ඒ වගේම රටේ සෙසු සංවර්ධන කටයුතු සඳහා මේ ආයතන දෙකේ ධන සම්පත් සූරා කෑමේ යුගය අවසන් කරන්නටත්, තෙල් සඳහා සුවිශේෂී මිල සූත්‍රයක්
ඉදිරි කාලයේ අඳුනා දෙන්නටත් අපි බලාපොරොත්තු වෙනවා. මේ සියල්ලම වෙනුවෙන් අපි දසවරුදු සැලැස්මක් 2015 2025 බලශක්ති ශේෂ්ත්‍රයේ දසවරුදු සැලැස්මක් ඇති කරලා තියෙනවා. අපේ පළවෙනි ඉලක්කය බලශක්ති ස්වයංපෝෂිතභාවය ඇති කරගන්න. ඒ කියන්නේ අපි අද තෙල්, ගල් අඟුරු, ගෑස් සියල්ලම පිටරටින් ගෙන්නන්නේ. ශ්‍රී ලංකාවේ ගෑස් සම්පත දැන් මන්නාරම් ද්‍රෝණියෙන් හමු වෙලා තියෙනවා. මේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ මුලදී සිට විහිදී යන ප්‍රදේශවල ගෑස් සහ තෙල් ගවේෂණය සඳහා අපි ප්‍රංශයේ ඉතාම වැදගත් සමාගමකට බාර දීලා තියෙන තෙල් ගවේෂණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ ත්‍රිකුණාමලය ලංකාවේ බලගතුම බලශක්ති කේන්ද්‍රය හැටියට ඉදිරියේදී ගොඩනගන්න විශාල බලාගාර දෙකකුත් මෙගවට් 1100ක බලාගාර දෙකක් ඉදිරි කෙටි කාලය ඇතුළත මෙහි ස්ථාපිත වෙන නියමිතයි. ඒ වගේම ගෑස් සම්පත අපට ලැබුණොත් මේ මේ ප්‍රදේශ විශේෂයෙන් ත්‍රිකුණාමල වරාය අපි එම බලශක්ති කේන්ද්‍රයක් බවට බලශක්තියේ මූල ස්ථානයක් බවට පරිවර්තනය කරනවා. ඒ වගේම දැනට ත්‍රිකුණාමලයේ අත්හැර දමා තිබෙන ඒ තෙල් ටැංකි සංකීර්ණය අපේ රටේ ජාතික ධනයට උචිත වෙන තත්වයකට පරිවර්තනය කරන්න දැන් අපි කාන්තේ සංස්ථාව කටයුතු කරගෙන යනවා. ඉතින් මේ මොනවා කළත් වැඩක් නැහැ, මිනිස්සු වෙනස් වෙන්නේ නැත්තම්. වක් ලංකා විදුලි බල මණ්ඩලයට කාන්තේ සංස්ථාවට විශාල චෝදනා තියෙනවා. වංචාව, දූෂණය, අකාර්යක්ෂමතාවයේ ඒකාධිකාරය ගැන මේවා ඒකාධිකාරය වෙනස් කරන්න උත්සාහ ගත්තා. ඒවා ඉතිහාසයේ භාගයට කෙරලා නතර වුණා. මේ ළඟදී අපි රාජ්‍ය සේවයේ විශාල වෙනසක් ඇති කළ ස්වාධීන කොමිෂන් සභාව ඇති කළ රාජ්‍ය සේවයට, පොලිස් සේවයට, ඒ වගේම අධිකරණයට. ඉතින් හුඟාක් විද්වතුන් මගෙන් ඇහුවේ කො නැද්ද විදුලි බල මණ්ඩලයට කණිතරේ සංස්ථාවට ස්වාධීන කොමිෂමක් කියලා. මේවා පුළුවන් ද මේ ආණ්ඩුවෙන් තවත් නඩත්තු කරන්න? අපිත් හිතනවා දැන් අවස්ථාව එළඹිලා තියෙනවා. උපාය මාර්ග වශයෙන් ඉතා වැදගත් කාන්තේ සංස්ථාව, විදුලි බල මණ්ඩලය, වරාය, ගුවන්තොටුපළ වැනි ආයතන සඳහා මේ යන පාලන ක්‍රමයෙන් වෙනස් වෙච්ච පාලන ක්‍රමයක් දැන් ඕනයි කියලා මහජනයාට තේරලා තියෙනවා. මම හිතන්නේ ඊළඟ මැතිවරණේ ප්‍රධාන තේමාවක් බවට ඒක පත් වෙයි. විදුලි බල මණ්ඩලයටත් කාන්තේ සංස්ථාවටත් මේ ආකාරයට මේ විදිහට මේ යන්න බෑ. ඒවා අනිවාර්යයෙන්ම පාලනමය වශයෙන් වෙනස් විය යුතුයි. ඒ වෙනස් වීම වලදී අපි තේරුම් ගන්න ඕනේ අද අලුත් ලෝකයේ අපේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ තවදුරටත් තමන්ගේ ගෙදෙට්ට විදුලිය පමණක් නෙවෙයි, ගුණාත්මක සේවාවක්. ඒ ගුණාත්මක සේවාව සැපයීමට ලස්සන ගොඩනැගිලි තිබිලා විතරක් වැඩක් නෑ. මිනිස්සුත් සේවකයොත් ලස්සන අවංකව ඒ කටයුතු සිදු කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඒ ගුණාත්මක සේවාව ලබා දෙන්න වෙන්නේ. ඒ නිසා ජනතාව ඡන්දෙ දීලා මේවා වෙනස්කරන්න ඉඩ නොදී අපි ඔක්කොම එකහු වෙලා ඒ අනාගතයට අවශ්‍ය ආකාරයට වෙනස් වෙමු කියලා ඔබ හැමගෙම්ම ඉල්ලා සිටිනවා.